යලකන්නේ සාමාන්‍යයෙන් බක්මහා කුණුත් එක්ක අවුරුදු කාලේ වෙනකොට තමයි අපි කුඹුරට බහින්නේ. මෑත අවුරුදු ගාන දශක කිහිපය ඇතුළත ගතොත් එහෙම ඔය කියන වෙලාවට වැස්ස එන්න අවස්ථාවක් තිබ්බා. නොවන අවස්ථාවක් තිබ්බ හේතු පරිසර උෂ්ණත්වයේ ගෝලීය උෂ්ණත්වය වැඩිලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වුණොත් අපි සාමාන්‍යයෙන් ගෝලීය සුළං සංසන්දන පද්ධති වෙනස් වෙනවා. සුළඟත් එක්ක තමයි සාමාන්‍ය ජල වාෂ්ප එන්නේ, වැස්ස ලැබෙන්නේ. එතකොට ඒවා වෙනස් වෙනවා. එතකොට ඒ තියෙන සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සුළං රටාවල වෙනසක් දකින්න ලැබෙනවා. ඒ නිසා අපි පහුගිය කාලෙම අපි දැක්කා අපිට අවශ්‍ය නැති වෙලාවට අපි ගමු කුෂිකර්ම ශිස්ත්‍රය ගත්තොත් එහෙම අවශ්‍ය නැති වෙලාවට වැස් වෙනවා, අවශ්‍ය වෙලාවට වැස් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම විවිධාකාර ස්වරූපයෙන් යුක්ත වෙනවා. ලංකාවට වැදගත් වෙන්නේ ඇත්තටම මේ වෙනස් ඇති වෙන වෙනස්කම් වලට හැඩගැසීම. ඒකට අපි කියනවා ඇඩැප්ටේෂන් කියලා. හැඩගැසීම කරනකොට දේශගුණ විපර්යාසය හැම තැනටම එක වගේ නෙමෙයි. තනින් තැනට වෙනස් වෙනවා. දැන් ලංකාවේ එක දිස්ත්‍රික්කයක් ඇතුළත වුණත් සමහරවිට දිස්ත්‍රික්ක එක්කොණක වෙන බලපෑම් වෙනස් වෙන්න පුළුවන් අනිත් කොනේ. අවස්ථාවානුව මේ හැඩගැසීම් වෙනස් කර ගන්න ඕනේ. රාජ්‍යංශයේ අවධානයේද මේ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් යොමු වී තිබෙනවා. ඉතින් මේක අපිට හොඳටම පැහැදිලි. මේක මේ අපි අත් දකින කාලගුණ විපර්යාසය කියලා. ඒ නිසා රාජ්‍යයක් හැටියට අපි හොඳටම දැන් සූදානම් වෙලා ඉන්නවා. දැන් මේ වෙනකොටත් අපි 2019 මේ වෙනකොටත් අපිට වැස්ස ලැබෙන්න ඕන. අපිට වැස්ස නැහැ. දැන් මේ මෝසම් වැස්ස අපිට තාම හරියට ලැබිලා නැහැ. ඒතකොට අපිට තේරෙනවා මේ අපිට තියෙන පැටර්න් එක දැන් වෙනස් වෙලා. ඊයේ එළි දැක්වුණු ස්විට්සර්ලන්ත විද්‍යාඥයන්ගේ වාර්තාවකින් දැක්වෙන්නේ මිහිමත වර්ග කිලෝමීටර 900,000 අලුත් තුරු වියනකින් වැසිය යුතු බවයි. උණුසුම ඉහළ නංවන කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 750ක් අවශෝෂණය කර ගැනීමට එම වෘක්ෂලතාවන්ට හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ වනගහනය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වන්නේ මේ තත්ත්වය මුල් කරගෙනයි.